සම්මාදිට්ඨියෙන් යුතුව ජීවත් වීම තමයි සද්ධාව ඇති කරගන්න අපිට අතිශයින්ම උපකාර වෙන්නේ. ඉතින් සම්මාදිට්ඨියෙන් යුතුව ජීවත් වෙන්නට නම් බුදුරජාණන් වහන්සේ උගන්වනවා ප්‍රධාන කාරණා දෙකක් දැනගන්න ඕනේ කියලා. මොකද්ද ඒ? මිච්ඡාදිට්ඨිංච පජානාති. මිත්‍යා දෘෂ්ටිය කියලා තේරුම් ගන්න ඕනි, අවබෝධ කරගන්න ඕනි. සම්මා දිට්ඨිංච පජානාති. ඒ වගේම සම්මා දිට්ඨිය කියලා තේරුම් ගන්න ඕනි. සාස්ස හෝති සම්මා දිට්ඨි. එය තමයි ඔහුගේ සම්මා දිට්ඨිය කියලා ධර්මයේ තුළු ගන්නනවා. බලන්න එහෙනම් සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද කියලා ඔබට තේරෙන්න ඇති. සම්මා දිට්ඨිය කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිය හැටියට තේරුම් ගන්න ඕනේ. ඒ වගේම සම්මා දිට්ඨිය හැටියට තේරුම් ගන්න ඕනේ. මේ මිත්‍යා දෘෂ්ටියයි සම්මා දෘෂ්ටියයි දෙක වෙන් කරලා තේරුම් ගැනීම, වෙන් කරලා හඳුනා ගැනීමට තමයි අපි බුද්ධ ශාසනය තුල සම්මා දිට්ඨිය කියන වචනේ භාවිතා කරන්නේ. ඉතින් මම ඒක නිසා කල්පනා කළා, සද්ධාව දියුණු කරගන්න අතිශයින්ම උපකාර වෙන මේ සම්මා දිට්ඨියයි මිත්‍යා දෘෂ්ටියයි දෙක පිළිබඳව ඔබ හැම දිනාවම දැනුවත් කිරීමට. හැබැයි මම මේකෙදී එකක් ගැනයි කියන්නේ, සම්මා දිට්ඨිය ගැන විතරයි. එතකොට ඔබ තේරුම් ගන්න ඕනි සම්මා දිට්ඨිය මේකනම් මේකේ අනිත් පැත්ත තමයි මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. ඒක ඔබ තේරුම් ගන්න ඕනේ. ඉතින් සම්මා දිට්ඨියේ පළවෙනිම කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ වදාලා අත්ති දින්නම් කියලා කියන්නේ දී මෙහි විපාක ඇත කියලා පිළිගන්නවා. දීමෙහි විපාක ඇත. දීම කියන වචනය අපි දන්නවනේ, දානය. දානයේ විපාක තියෙනවා. දානේ ඇත්තටම කොටස් දෙකකට බෙදෙනවා. දැන් මේ සම්මා දිට්ඨිය ගැන කියන නිසා මේව ගැන කෙටියෙන් හරි පැහැදිලි කරමින් යන්නේ. දානේ කොටස් දෙකකට බෙදෙනවා. හොඳට මතක තියාගන්න, මේ කියන එකම එකක්වත් ගැඹුරු දේවල් නෙවෙයි, වැදගත් දේවල් විතරයි. වැදගත් දේවල්, සරල දේවල්. දානේ කොටස් දෙක තමයි අනුග්‍රහ බුද්ධියෙන් දීම, පූජා බුද්ධියෙන් දීම. මොකද කොටස් දෙක? අනුග්‍රහ බුද්ධියෙන් දීම, පූජා බුද්ධියෙන් දීම. අනුග්‍රහ බුද්ධියෙන් දෙනවා කියලා කියන්නේ මොකද්ද? අනුග්‍රහ කරන්න ඕනි, උදව් කරන්න ඕනි, සලකන්න ඕනි, උපකාර කරන්න ඕනි. ඒ අදහසින් දන් දෙනවා. හරියට වැඩිහිටි නිවාසවලට අපි දන් දෙන්නේ, ළමා නිවාසවලට දන් දෙන්නේ, හිඟන්න යාචකයන්ට අපි දන් දෙන්නේ, අසරණ අයට උදව් උපකාර කරන්නේ, දුප්පත් අයට ඇඳුම් පැළඳුම් ගෙනන් දෙන්නේ, කෑම්බීම දෙන්නේ, පෝෂණ මලු දෙන්නේ. මෙන්න මේවා තමයි අනුග්‍රහ බුද්ධිය. ඒවා අපි දෙන්නේ ගොඩාක් පින් කරගන්න ඕනි කියන අදහසින් නෙමෙයි. ඔවුන් අසරණ හන්දා, ඔවුන් අහිංසක හන්දා, ඔවුන්ට නැති බැරි හන්දා උදව් කරනවා කියන අදහසින්. මොකද පින් කරගන්න ඕනි කියලා හිතලා දෙනවා නම් එහෙම අපි දෙන්නේ සිල්වතුන්ට, ගුණවතුන්ටනේ. නමුත් පින විතරක්ම බලාපොරොත්තු වෙලත් බෑනේ. අසරණ අයගේ දුක අපිට තේරෙන්න ඕනේ. ඔවුන්ගේ නැතික බැරිකම අපිට වැටහෙන්න ඕනේ. ඔවුන්ගේ
අහිංසක කම අපි තේරුම් ගන්න ඕනේ අපේ හදවතට ඒක දැනෙන්න ඕනේ. කරුණාව කියන්නේත් ඒකනේ. පරදුක්කේ හදයන් කම්පතිති කරුණා. අනුන්ගේ දුක දැක්කහම හදවත කම්පාවට පත් වෙන්න ඕනේ. ඒක අපි ළඟ තියෙන මනුස්ස ගුණයක්. ඉතින් අන්නේ ගුණය සලකාගෙන තමයි අපි අහිංසක අසරණ අයට දන් දෙන්නේ. ඒකෙන් විපාක තියෙනවා, සැප ලැබෙනවා කියලා හිතන එක සම්මා දිට්ඨියක්. හොඳට මතක තියාගන්න. ඊළඟ එක තමයි පූජා බුද්ධියෙන් යුතුව දන් දීම. මොකද්ද පූජා බුද්ධියෙන් යුතුව දන් දීම කියලා කියන්නේ? තමන්ට වඩා ගුණයෙන් උසස් අයට සීල